මේ පෝස්ට් එක මන් දැක්කේ හරි හම්බෙන්. හැබැයි මේ පෝස්ට් එක හරිම ලස්සන එකක්. පොඩ්ඩක් අහන්න. පිරිමින්ගෙන් සැප සම්පත් ඔයපු ගැහණු හැමදාමත් සතුටින් හිටියා. පිරිමින්ගෙන් සැබෑ ආදරය හිල්ලපු ගැහණු හැමදාමත් දුක් විඳා. මට හිතෙනවා මේ පෝස්ට් එක ඇත්තක් කියලා. හේතුව තමයි පිරිමින්ගෙන් ආදරය විතරක් ඉල්ලන ගැහණු එම ආදරය විතරක් ඉල්ලන්නේ මොකක් හරි හේතුවක් ඉඳා. සමහරක් වෙලාවට ඒ ගැහණුන් ආදරයට ගොඩක් ලෝභය. පොඩි කාලේ ඉඳන් ආදරය ගොඩාරියක් වින්දාය. ඉතින් මේ ගැහණු ආදරයට ගොඩක් ලෝභයි. ඒ වගේම තවත් අය ඉන්නවා ආදරේ නොවින්දාය. ආදරය කවදාවත් විඳලා නැති. තමන්ගේ අම්මා තාත්තගෙන්වත් තමන් වටේ ඉන්න අයගෙන්වත් ආදරේ විඳලා නැති. එම නැත්තන් ආදරේ ඉතාමත්ම අල්ප වශයෙන් විඳපු අයත් ආදරයට ගොඩක් ලෝභයි. ඒ අයත් ඔයන්නේ ආදරය කරන පිරිමින්. එම නැතෝ කවදාවත් සල්ලිවත් කම් යහනවාන තියෙන පිරිමින් ඒ අය ඔයන්නේ. ඒ අය ඔයන්නේ ආදරය කරන පිරිමි. හැබැයි ඔන්න ඔය හේතුවින් දම ඒ ආදරය ඔයන ආදරයට ලෝභ ගැහැණු දුක් විඳින අවස්ථා අනන්තවත් අප්‍රමාණවත් තියෙනවා. මොකද ඒගොල්ලෝ කවදාවත් සල්ලි මැත්තේ යැපෙන්නේ නැහැ. ඒගොල්ලෝ සල්ලි හොයාගෙන යන්නේ නැහැ. ඒගොල්ලෝ සල්ලි ඉල්ලමින් යන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ සල්ලි තියෙන පිරිමින්ට වඩා අර මං කලින් කිව්ව ආදරය තියෙන පිරිමින් හොයනවා. හැබැයි ඒ ආදරය තියෙන ජීවිත තුල ගොඩාරියක් දුක් විඳීම් කනගාටු වී අසරණකම් බොහොමයක් තියෙන්න පුළුවන්. ඉතින් මේ ගෑනු ගොඩාක් දුරට දුක් විඳිනවා, අසරණ වෙනවා. ඒක ඇත්ත. හැබැයි අර සල්ලි පස්සේ යන සල්ලි වෙනුවෙන් විවාහ වෙන සල්ලි තමන්ගේ ජීවිතය කියලා හිතන එහෙම ගෑනුන්ට ආදරය නැතුව ඔවුන්ගේ මූලික අරමුණ සල්ලි නිසා සමහරක් වෙලාවට ඔවුන් හිතන විදියට සතුටින් ජීවත් වෙන්න පුළුවන් නැති. හැබැයි ආදරය වෙන ගෑනු ගොඩාරියක් දුක් විඳිනවා. ඒක ඇත්ත. මමත් හිතනවා මේ පෝස්ට් එක ඇත්තක් කියලා.